විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ පළවෙනි කාරණය අපේ වාර්ෂික ආර්ථික විවරණයෙන් පෙන්නුම් කරන ආකාරයට ප්‍රධාන පණිවිඩය අපි රටේ ජනතාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙලා තියෙන මේ අවස්ථාවේ මේ යම් කිසි ආකාරයක රටේ සර්වාර්ථික වශයෙන් ස්ථායීතාවයක් ඇති වෙලා තියෙනවා. පහුගිය වසර කීපය තුළ රජය සහ මා බැංකුව විසින් ගෙනයන යම් කිසි ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් වශයෙන්. ඉතින් අපිට කියන්න තියෙන්නේ ඉදිරියේදී ඒ කෙටි කාලයෙන් තුළ ලබාගත්ත ස්ථායීතාවය දීර්ඝකාලීනව ස්ථායී ආකාරයට සස්ටේනබල් විදියට තවදුරටත් කොහොමද මේ ගෙනියන්නේ කියන එක වැදගත්. ඒක නිසා තමයි අපේ මේ සැරේ මේ අපේ මේ තියෙන තීම් එකක් විදිහට අපි තෝරන් තියෙන්නේ ස්ථිරසාර ස්ථායීතාවය සස්ටේනබල් ස්ටැබිලිටි කියන එක. ඒ කියන්නේ මේක ස්ථිරසාරව මේ ස්ථායීතාවය දිගටම රකගැනීමට කැකෙන ඉතාම වැදගත් රටේ මහජනතාවට ඒ කියන රටේ ආර්ථික ස්ථායීතාවයෙන් ඒ යම් කිසි ආකාරයකට සහනය ලබා ගැනීමට ඒ සඳහා අපගේ ප්‍රධාන පණිවිඩය තමයි මේ පහුගිය කාලය තුළ සාර්ථකව ගෙන ගිය යම් කිසි ප්‍රතිපත්ති රජය සහ මා බැංකුව විසින් ගෙන ගිය ප්‍රතිපත්ති ආකාරයටම ඒ දිශාවට ගෙන යාම ඉතාම වැදගත්. ඒක තමයි පළවෙනි පණිවිඩය. ඒක දිගටම ඉදිරි කාලය තුළ වර්ෂ තව ස්ථායීතාවය ආර්ථික වර්ධනය තව වැඩි වෙලා උද්‍යම නිස්සාරී වෙලා බැංකු පද්ධති ස්ථායි වෙලා රටේ ජනතාවගේ ආදායම් වැඩි වෙලා දුප්පත්කම අඩු වෙලා සියලුම දේ ඒ ආකාරයට ඉදිරියට ඒ ආකාරයට යන්න මේක තව ඉදිරියට ස්ථිරතර විදියට ගෙනියන්න ඕනේ. ඒක තමයි පළවෙනි පණිවිඩය විශේෂයෙන් අපි සඳහන් කරලා තියෙන්නේ. දෙවෙනි කාරණය මම සඳහන් කරන්න කැමති මේ වසරේ අපේ ආර්ථික විවරණය ඒ වාර්තාව සහ මීට කලින් තිබිච්ච වාර්තා අතර යම් කිසි වෙනසක් තියෙනවා. ඒකට යම් කිසි හේතුවක් මම හිතන්නේ පැහැදිලි කරන්න අවශ්‍යයි. විශේෂයෙන් අපි මෙතෙන්දී උත්සාහ කරන්නේ අපගේ කලින් පනස දැන් තියෙන පනතනුවත් මහ බැංකුවට තියෙන ප්‍රධාන වගකීම් දෙකක් තියෙනවා. එකක් රටේ උද්දමනය ස්ථාවර ආකාරයට තබා ගැනීමට අපට දීලා තියෙනවා මුදල මත්තාංශයෙන් ඒ උද්දමනය 5%ක මට්ටමේ තියා ගන්න ඕන කියලා අපි දිවිසුමට අස්සම් කරලා තියෙනවා. ඒතර අපේ වගකීම තමයි උද්දමනය ආකාරයට පවත්වා ගැනීම ඉදිරියටත්. එතකොට ඒක පළවෙනි වගකීම. දෙවෙනි එක මුල්ල පද්ධති ස්ථායීතාවය. ඒකත් රටේ නීති යටතේ මහ බැංකුවට බාර දීපු ප්‍රධාන වගකීම් දෙකක්. එතකොට ඒ ක්‍රියාත්මක කරනකොට තියෙන මුදල් නීති පනත යටතේ අපි උත්සාහ කරන්නේ ඒ අපිට තියෙන වගකීම් අනුව කොහොමද ඒකෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා තියෙන පහුගිය වසරේ ඉදිරියේදී ප්‍රතිපත්ති කොහොමද බලපාන්නේ. ප්‍රධාන වශයෙන්ම රටේ අර සර්වාර්ථික ස්ථායීභාවයට මැක්‍රෝ ඉකොනොමික් ස්ටැබිලිටි කියන එකට බලනකොට ඒක ඒ සඳහා කොහොමද බලපාන්නේ කියන අනුව තමයි මේ වාර්ෂික වාර්තා විශේෂයෙන් මේ සැරේ විශේෂ වාර්තාවක් විදිහට තියෙන්නේ. ඒ පළවෙනි එකදී කරන්නේ අපි අර ඉස්සෙල්ල මේ ප්‍රසන්ටේෂන් එක කිව්වේ තියෙන නීතිය අනුව තියෙන වගකීම තමයි. මහා බැංකුව විසින් එක් එක් මුදල් වර්ෂයේ අවසානයේ මාස 4 කාලසීමාව තුළ තම ප්‍රතිපත්තිය අරමුණු ප්‍රතිපත්තිමය අරමුණු සහ මුදල් පද්ධති ස්ථායීතාවය. ප්‍රතිපත්තිමය අරමුණ කියන්නේ මුල් උද්දමනය පාලනය කිරීම, මිල ස්ථායීතාවය. මුල් පද්ධති ස්ථායීතාවය කියන්නේ බැංකු පද්ධති ස්ථායීතාවය. බැංකු සහ බැංකු මුල් නොවන මුල් බැංකු නොවන මුල් ආයතන වල ස්ථායීතාවය. ඒ පද්ධතිය තත්ත්වය අවධාරණය කරමින් ඒ මුදල් වර්ෂය තුළ ආර්ථික තත්ත්වය පිළිබඳ පාලක මණ්ඩල විසින් අනුමත කරන වාර්තා ප්‍රසිද්ධ කර මුදල මාත්‍යාර විස් මගින් පාර්ලිමේන්තු ගත කර ලැබිය යුතු බවට මහ බැංකුවේ අධිපතිවරයා අවබෝධ කර යුතුය. එතකොට ඒ තීන ආකාරයට ඒක විශේෂයෙන් හේතුව තමයි අපි දන්නව රටේ යම් යම් ඉදි ආකාරයට අපි අමුතුමාල ඉල්ලා ඒ ජනතාව දෙනවත් කීම කරන්න මහ බැංකුවේ වක්කීමක් යම් කිසි නිශ්චිත වක්කීම් දෙකක් තියෙනවා. ඉදිරි යටතේ තමයි අපි කොහොමද මේ වර්ෂය තුළ ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඒකේ බලපෑම කොහොමද සර්වාර්ථික ප්‍රතිපත්තියකින් තමයි මේකේ අපි සාමාන්‍යයෙන් සාරාංශ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ පණිවිඩය යනකොට සමහරවිට වැරදි මතත් ගොඩක් වෙලා අපි දැකලා තියෙනවා. එක එක ආකාරයට මේ රටේ වෙන වෙනත් ප්‍රතිපත්තිවල රටේ බදු ප්‍රතිපත්තිය වෙන වෙනත් අංශවල සෞඛ්‍ය අධ්‍යාපන හෝ වෙන වෙන අංශවල ප්‍රතිපත්ති ගැනත් අපි ඒත් වශයෙන් පහුගිය වාර්ෂික වාර්තාවල ඒව ගැනත් යම් කිසි සඳහන් කරලා තියෙනවා. නමුත් මේ සැරේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන අපි කෙටිකල් අපේ මහ බැංකුවට තියෙන වක්කීම ගැන යම් කිසි ෆෝකස් එකක් දීලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඒත් එක්කම
මහබැංකුවේ වකිීම යට සර්රාති ස්සහිතාවේදී අනිකුත් ප්‍රතිපත්ති දයගත්වෙනවා. ප්‍රධානකත රාජමුල්ල ප්‍රතිපත්ති ෆිස්කල් පොලසිගෙන තු රාජමුල්ල ප්‍රතිපත්තිය සහ මුන්ට්‍රි පොලිසි කියැන රටේ මුල්ල ප්‍රතිපත්තිය තමයි මහබැංකු වක්කීම ප්‍රධාන වක්කීම ඒද කතර යම්කිසි හොට සම්බන්ධාවයක් සහ ඒද කතර යම්කිසි සමන්තාව තියෙන එක නිසා තමයි පේ වාර්ෂික වාර්තාවේ මහබැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සහ මුල්ල ප්‍රතිපත්තිය ස්සායි මුල්ල පද්ධති ස්සාතයක් නතාන ගමම ඒකට බලපෑ හැකි අනෙකුත් යම්කිසි අංශවල ප්‍රධාන වශයෙන් කෙටි වශයෙන් අංශවල බලපෑම තියෙන පුළුවන්. විශේෂයෙන් රාජ්‍ය මුල්ල ප්‍රතිපත්තිය ෆිස්කල් පොලිසි කියන එකන්නේ රටේ පාර්ලිමේන්තුව මගින් රජයේ රාජ්‍ය මුල්ල සම්බන්ධයෙන් ප්‍රතිපත්තියේදී ඒ සම්බන්ධතිය ඒ සඳහා යම්කිසි විවරණයක් මේක තියෙනවා. ඒක හේතුව ඒ සඳහා සාකච්ඡා කරන්නේ අපේ ඇති වාක්‍යම සාමනේ ඒ රාජ්‍ය මුල්ල ප්‍රතිපත්තියේ බලපෑමක් රටේ මුල්ල ප්‍රතිපත්තියට ෆිස්කල් පොලිසියක බලපෑම මොන්ට පොලිසියක් තියෙනවා. ඒත් එක්කම අපි හඳුනා ගන්න ඕන දෙයක් තමයි මේ විශේෂයෙන් යම්කිසි මට පේන ගොඩක් කලාවට ජනතාව අතර සාකච්ඡා වෙනකොට විශේෂයෙන් පාර්ලිමේන්තු තුළ සාකච්ඡා වෙනකොට මේ දෙක අතර පැහැදිලි සම්බන්ධය මොකද්ද දෙක අතර ඇති වකීම ගැන යම්කිසි විවිධ මත පළ කරනවා වැරදි මත පළ කරනවා. ඒක ඒ සඳහා පැහැදිලි අවබෝධයක් නැතිකම කියලා අපි හිතන්නේ. ඒක නිසා රටේ මුල්ල ප්‍රතිපත්තිය කියන්නේ අපේ මහ බැංකුවේට නියමිත වකීම. ඒ කියන්නේ ඒකට වෙන කිසිම ආයතනයක් වකියන්නේ නැහැ රටේ. අපි පනත යටතේ රටේ මුල්ල ප්‍රතිපත්තිය මොන්ටි පොලිසියකට ඒ සඳහා තමයි පුලියනුපාතය විනිමයනුපාතය රටේ සංචිත පවත්වා ගැනීම මුල්ල පද්ධති ස්ථායිත යටතේ තමයි බැංකු පද්ධති ස්ථායිත පවත්වා ගැනීම. ඒතර ඒකටත් අපට තියෙන වකිමක් තියෙනවා. නමුත් රාජ්‍ය මුල්ල ප්‍රතිපත්තිය කියන්නේ රටේ විධායක සහ කැබිනට් මණ්ඩලය තුලින් පාර්ලිමේන්තුව තියෙන රාජ්‍ය මුල්ල ප්‍රතිපත්තිය ෆිස්කල් පොලිසි කියන්නේ ඒකට තමයි රටේ බදු පනවන්නේ රටේ අනිකුත් අංශවලට. ඒ සඳහා පිටවත් ආයතන තියෙනවා, රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ රාශියක් තියෙනවා, සෞඛ්‍ය අධ්‍යාපන අධිකරණ විවිධ අමාත්‍යාංශ රාශියක් තියෙනවා. ඒ අමාත්‍යාංශ යටතේ ඒගොල්ලන්ට ඒ වෙනම රාජ්‍ය ආයතන විදිහට වකීම් තියෙනවා. ඒතර අපි මේ සැරේ විශේෂයෙන් හිතුවා මහ බැංකුවේ ප්‍රතිපත්තිය ගැන මහ ජනතාවට වැඩිපුර දැනීමක් ලැබෙ සඳහා අපි අනිකුත් රාජ්‍ය ආයතන වලට සම්බන්ධ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපි දීර්ඝ සාකච්ඡා කරා. නමුත් අපි අපේට තියෙන වක්‍යම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මේ වර්තාව සාකච්ඡා කළා. ඒකට වැදගත්කම තියෙන්නේ ඒ ජනතාවගේ අවබෝධය රටේ මුල්ල ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මුල්ල ප්‍රතිපත්තිය අතර අවබෝධය ඉතා වැදගත්. ඒක හුදක් කලාවට ඔක දකිනවා. දැන් අදත් මම දැක්ක පාර්ලිමේන්තුවේ කියනවා මේ රජය සහ මහ බැංකුව කියලා වෙන් කළා තියෙනවා කියලා ආයතනදී. අනිවාර්යයෙන්ම රජය කියන්නේ එක ආයතනයක්, මහ බැංකුව කියන්නේ වෙනම ආයතනයක්. නමුත් දෙකම රාජ්‍ය ආයතන. ඒ දෙක පොදු වෙන්නේ රජයේ රාජ්‍ය ආයතන කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනකොට පැහැදිලි ගවර්න්මන්ට් ඇන් ද ස්ටේට්. රජය කියන්නේ ගවර්න්මන්ට් කියන එක, මහ බැංකුව කියන්නේ අපිට තියෙන නීති යටතේ තියෙන වෙනම ආයතන. අතට රජය සහ මහ බැංකුව අපි මීට ඉස්ලා වාර්තික වාර්තාවත් අපි එහෙම තමයි සාකච්ඡා කරන්නේ. මහ බැංකුවේ ප්‍රතිපත්ති වෙනම, රජයේ ප්‍රතිපත්ති වෙනම සාකච්ඡා කරනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ මේක වෙනම ආයතන දෙකක් කියලා. ඒ දෙකම රාජ්‍ය ආයතන. එතකොට ස්ටේට් ඉන්ස්ටිටියුෂන් එකක විදිහට අපිට දීලා තියෙනවා වගකීම රටේ මුල්ල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. සා මුල්ල ප්‍රතිපත්ති සාධාරණ ගැනීම. එතකොට අපි ඒක නිසා තමයි නීතියමුති කියලා තියෙන්නේ අපි රාජ්‍ය ආයතනයක් විදිහට ස්ටේට් ඉන්ස්ටිටියුෂන් එකක විදිහට අපට වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවට මේක දැන වාර්තා කිරීම. ඒ අනුව තමයි මේ වාර්තාව එක අවශ්‍යතාවයක් තමයි පාර්ලිමේන්තුවට මේ වාර්තාව ජනතාවට ඉදිරිපත් කිරීම. ඒත් එක්කම රාජ්‍ය ආයතන ගත්තහමත් නීති යටතේ එක එක ආකාරයේ රාජ්‍ය ආයතන තියෙනවා. රජයේ රාජ්‍යයට ඇති ව්‍යාපාර කරන ආයතන තියෙනවා, කියන්නේ CPC එක, CBIC වගේ. ඊට අමතරව රජයේ රාජ්‍යයට ඇති රාජ්‍ය නියාමන ආයතන තියෙනවා. සෙන්ට්‍රල් බැංකත් එක නියාමන ආයතනයක්, බැංකු පද්ධති නියාමන. ඒ වගේම SEC එක, ඉන්ෂුරන්ස් රෙගුලේටර් කෙනෙක් ඉන්නවා, PCUSL කියලා ඉලෙක්ට්‍රිසිටි රෙගුලේටර් කෙනෙක්. ඒ වගේ නියාමන ආයතනක් තියෙනවා, ඒවත් රාජ්‍ය ආයතන. ඒවට වෙන වෙනම කාර්යභාරය දීලා තියෙන නියාමන විදියට. මහ බැංකුවේ විශේෂත්වය තමයි නියාමනයට අමතරව රටේ මුල්ල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒක වෙන කිසිම ආයතන රාජ්‍ය ආයතන නැති වකිමක්. රට වෙනුවෙන් රටේ මුල්ල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වකිම තියෙන්නේ නියාමනයට අමතරව මහ බැංකුව. ඒ නිසා තමයි විශේෂයෙන් නීතියෙන් වෙන් කරපු ආයතන තියෙන්නේ. ඒ නිසා තමයි මුල්ල ප්‍රතිපත්තිය සාධීනව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය රාජ්‍ය මුල්ල ප්‍රතිපත්තිය ඒ බලපෑමක් රටේ මුල්ල ප්‍රතිපත්තියට අදින ඕන ආකාරයට
මහා බැංකුවක් සාධින කිරීමේ අවශ්‍යතාවය ඒක නිසා තමයි. ඒකෙන් පෙන්නුම් කරන්නේ නැහැ අපි රාජ්‍ය ආයතනයක් නොවේ කෙනෙක්. ඔය ඇස්සිල්ල ස්ටේට් ඉන්ස්ටිටියුෂන්. නමුත් නීති යටතේ වෙන් කරපු වෙනම වකිමක් ඇති රාජ්‍ය ආයතනයක්. ඒක නිසා තමයි අපි වකිය යුත්තේ පාර්ලිමේන්තුවට. ඒ අනුව තමයි අපි මේ වර්තා ඉදිරිපත් කරන්නේ. එතකොට එතෙන්දී විශේෂත්වයේ තියෙන අනිත් එක තමයි අපි දකිනවා ඩක්කලා ප්‍රකාශ කළ තියෙනවා මේ රාජ්‍ය ආයතනයක් විදිහට නියාමන ආයතන තියෙනවා, ව්‍යාපාර කරන ආයතන තියෙනවා. අපි විශේෂ නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විශේෂ ආයතන. මේ ආයතනයක යම් කිසි ආකාරයක පර්ෆෝමන්ස් එක සාර්ථකද කියලා බලන්නේ ඒ ආයතනයේ දීපු වක්‍රියම හරියට ඉටුවරාද නැද්ද කියන එකනු. අපට තියෙන වක්‍රියම තමයි රටේ උද්දමනය පාලනය කර ආධාරයට බැංකු පද්ධතිය නිසා මුල් නොවන බැංකු ආයතන විශ්සායත ලැබුණා කියන එක අපේ වක්‍රියම. එතකොට අපේ මහා බැංකුවේ පර්ෆෝමන්ස් එක සාර්ථකත්වය බලන්න ඕන ඒ අනුව. නමුත් අපි දැකලා තියෙන සමහරවිට ප්‍රකාශ කරනවා මේ මහා බැංකුවේ පාඩු ලබල කියලා. ඒක නිසා මේක නිකන් මේ අසාර්ථක ආයතනයක්. ඒ දේවල් කි ප්‍රකාශ කළාම දැකලා තියෙන භාගික දවසෙත් යම්කිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රකාශ කරා. ඉතින් එතෙන්දී ඒ සඳහා පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මොකද මහා බැංකුව පිහිටවලම තියෙන්නේ මේ යම්කිසි ආකාරයක ලාභයක් ලැබීමට නෙමෙයි. මහා බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මහා බැංකුව ලාභය ලබන්නත් පුළුවන්, පාඩු ලබන්නත් පුළුවන්. ඒ ප්‍රතිපත්තිය සාර්ථක ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක තමයි බලන්න ඕන. ක්‍රියාත්මක කිරීමේදී මුල්‍යමය වශයෙන් මහා බැංකුව ලාභද පාඩුද කියන එක වෙනම කාරණයක්. ඒකට මහා බැංකු නීති පණ්ඩිතයත් ඉඩ දීලා තියෙනවා. මහා බැංකුවේ කැපිටල් එක කොහොමද ලාභය බෙදාහරින්නේ, ඒ සියලුම කටයුතු මහා බැංකු පණ්ඩිත යටතේ තියෙනවා. 123 ඒ පරිප්‍රජාට කොහොමද තියෙන කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. එතකොට මහා බැංකුවේ ලාභය හෝ පාඩුව මත මහා බැංකුවේ සාර්ථක අසාර්ථක කියන එක මම හිතන්නේ යම්කිසි අවබෝධයක් නැතිකමක්. ඒක නිසා තමයි අපි ජනතාවට ඔබතුමාට කියන්නේ මේක විස්තර කරන්න කියලා. විශේෂයෙන් උදාහරණයක් වශයෙන් ගැලුවොත් අපි දැකලා තියෙනවා මහා බැංකුවේ ඉතිහාසයේදී මේක අපි අර පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා වසර ගණනාවක් තුළ විශාල වශයෙන් මහා බැංකුවේ ක්‍රියාත්මක කිරීමෙන් ලාභ ලබනවා ගොඩක් වසරවල. නමුත් අලබලපු වර්ෂයක් තියෙනවා. අපි බැලන්ස් ෂීට් එක 2007 වසරේ බිලියන 5ක පාඩුවක් කළා තියෙනවා. 2013 බිලියන 24ක් පාඩු ලබලා තියෙනවා. 2014 බිලියන 32ක පාඩුවක් ලබලා තියෙනවා. 2015 බිලියන 19ක පාඩුවක් ලබලා තියෙනවා. ඊට අමතරව මෑත කාලයේදී 2022 වසරේ බිලියන 374ක් පාඩු ලබලා තියෙනවා. දැන් මේ වසරෙත් මේ තියෙන වාර්තාව අනුව අපි මුලින්ම වාර්තා කරලා තියෙනවා බිලියන 114ක් පාඩු ලබලා තියෙනවා. ඒක මුලින්ම මේ ආදායම් ප්‍රකාශනයේ ට්‍රාන්ස්පරන්සි එක පෙන්වලා තියෙනවා. එතකොට අපි බලන්න ඕන කොහොමද එහෙම වෙන්නේ කියන එක. ඒකෙන් පෙන්නුම් කරන්නේ මහා බැංකුවක් ලාභ පාඩු මේක තමයි මේක පෙන්නුම් කරලා තියෙන්නේ. මේ 2022 23 අතර වසරවල කොහොමද ලාභ පාඩු ලැබුවේ, මොන වගේ හේතු නිසාද කියන එක ජනතාවට තේරුම් ගන්න පුළුවන්. මේක නිසා තමයි මේක වෙනම පබ්ලිෂ් කරලා තියෙන්නේ. මේකේ අර මං කියපු කාරණය මේ ෆයිනාන්ෂියල් ස්ටේට්මන්ට්ස් කියන පොතේ පළවෙනි පරිච්ඡේදයම කියලා තියෙනවා. මහා බැංකුවේ කාර්යභාරය අනුව ලාභ පාඩු කියන එක දෙකක් නෙවෙයි, ලාභ පාඩු ලැබෙන්න පුළුවන්, ලාභ වෙන්නත් පුළුවන්, පාඩු වෙන්නත් පුළුවන්. ඒ කාරණය පළවෙනි ෆයිනාන්ෂියල් 2023 පළවෙනිම පරිච්ඡේදයේ කියලා තියෙන කාරණය. ඒක මං හිතන්නේ ඒක කියවන එක වැදගත් කවුරුන් හොයගෙන අදහස් දක්වනකොට. දෙවෙනි කාරණය මේකේ 2022 වසරේ ඇත්ත වශයෙන්ම මහා බැංකුවක් පාඩු ලබන්න පුළුවන් හේතු කිපයක් තියෙනවා. 2022 වසරේ බිලියන 374ක් නේ 74 පාඩු ලැබීමේදී ප්‍රධාන වශයෙන් බලපෑවේ අපේ සංචිත විශ්වාසයෙන් අඩු වීම නිසා සහ මහා බැංකුව liabilities ණය වැඩිපුර කෙටි කාලීන සොප්පගේ කියන නිසා විදේශ විනිමය වශයෙන් liabilities වත්කම් වැඩි වෙලා තිබුණා වකිමු වැඩි. ඒ අවස්ථාවේදී එක සැරේටම මාර්තු මාසේ රුපියල් 5ක් හරියාම 203 තිබිච්ච රුපියල් අගින 370ට විතර ගියාට පස්සේ අපි ඒක පාලනය කරගත්තා. එතකොට රුපියල් වලින් විදේශ විනිමය තියෙන වගකීම් වැඩි වෙලා තිබු රුපියල් යගි. එතකොට විශාල වශයෙන් මහා බැංකුවේ බැලන්ස් ෂීට් එකට ලොකු හිට් එකක්. ඒකෙන් තමයි 2023-22 වසරේ විශාල වශයෙන් ඒ බිලියන 300 ගාන 74ක පාඩු ලැබීමට බැලන්ස් ෂීට් එක බැලුවාම පේනවා. ඒකෙන් විදේශ විනිමය වශයෙන් මේ පාඩුව
මංතන්නේ බිලියන හයසිය ලොගුවනක් තියෙන එක විස්තරම හැමලයින් එකම තියෙන ප්‍රධාන වශයෙන් පාඩුවෙන් එකින් 2023 වසරේ කොහොමද පාඩුව කියලා අපි බැලුවොත් එතෙන්දී විශාල වශයෙන් පාඩුව ලැබිලා තියෙන අර මහ බැංකුව සතු අපි සංචිත නැවත ගොඩනගාගත්ත නමුත් මහ බැංකුව දේශීය නැ ප්‍රතිවිකත කරන ක්‍රීම තුළින් බිලියන ට්‍රිලියන 2.5ක් විතර තියෙන අපේ මහ බැංකුව සතු ණය ප්‍රමාණය ප්‍රතිවිකත කරන තුළින් එක වන් ඩේ ලොස් එක දිනක පාඩුව විතර බිලියන 700කට ආසන්න ප්‍රමාණයක් මහ බැංකුවට පාඩුවක් ලැබුණා. ඒතර ඒ පාඩුව තියෙද්දිත් යම් කිසි ආකාරයක මහ බැංකුවේ ඒ ලාභය 114 වගේ අඩු වෙලා තියෙනවා. බිලියන 600කට ප්‍රමාණයක් ණය ප්‍රතිවිකත කිරීමේ තුළින් ඒක අවාසියත් වශයෙන් තියෙන රටේ බදු වෙන ජනතාවට මහ බැංකුව මෙතෙක් කල් ලාභ වශයෙන් බිලියන 300ක් විතර රජය දීලා අතරතුර ගිය අවුරුද්ද බිලියන ඒ 700ක විතර පාඩුව මහ බැංකුවේ බැලන්ස් ෂීට් එක අරගෙන තියෙන තුලින් රජයට ඒ වාසිය රටේ බදු වෙන ජනතාවකට තමන්ගේ ණයබර රජයේ ණයබර අඩු කර ගැනීම සඳහා මහ බැංකුව විශාල දායකත්වයක් කළා තියෙනවා. එතකොට 2023 වසරේ ඒ පාඩුවේ ප්‍රධානම හේතුව ඒ වන් ඔෆ් ඒ හේතු නිසා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම ජනතාවට ලැබිච්ච විශාල සහනයක්. මහ බැංකුව විසින් ලාභ වශයෙන් ගෙවපු අමතරව පහුගිය වසරේ ඒ හේතු නිසා තමයි පාඩුව ලැබල තියෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන් අපි සඳහන් කළේ අපි ඉල්ලා සිටින මාධ්‍ය සහ ජනතාවට විශේෂයෙන් මේ මහ බැංකුවේ මුල් ප්‍රකාශනය වෙනම ප්‍රකාශනය කළා. ඒ සඳහා පැහැදිලිවම ඒවට හේතුනේ මොකද්ද, කොහොමද වෙනස් වුනේ කියන කරුණු අවබෝධ කිරීම තුලින් තේරුම් ගන්න පුළුවන් මහ බැංකුවේ වගකීම මොකද්ද, මහ බැංකුව කොහොමද ලාභ ලබන්නේ, හොප් පාඩු ලබන්නේ, ඒ පාඩලෙමිට හේතු මොනවද, ඒ සඳහා තියෙන ප්‍රතිපාදන මොනවද, කොහොමද කරන්න කියන එක ඒක වැදගත් කාර්යයක්. ඒක මං හිතන්නේ වැදගත් දෙයක්. ඊට අමතරව ඒ තුලින් තමයි පේන්නේ රටේ මං කිව්ව විදියට රටේ මුල් ප්‍රතිපත්තිය මුල් රටේනම් බලපාන මුල් ප්‍රතිපත්තිය ඔබ හැමෝගේ මුදල් වල තියෙන මුල් ප්‍රතිපත්තියට අදාළ ප්‍රතිපත්ති මහ බැංකුව විසින් ගන්න ප්‍රතිපත්ති කාරණා පොලින් පාති වෙන අනුපාතය. ඊට ඒත් අමතරව රාජ්‍ය මුල් ප්‍රතිපත්තිය කියන එකේ වගකීම වෙනම තේරුම් ගැනීම වැදගත්. එතකොට මේක ජනතාවට තේරුම් ගන්න පුළුවන් මේ ආයතන ඇයි රජය සහ මහ බැංකුව අතර තියෙන සම්බන්ධය මොකද්ද, ඒ දෙක අතර තියෙන විශේෂ වාක්‍යම් නීති යටතේ පාලතන වාක්‍යම් මනවා කොහොමද අපි ඒ කාර්ය ඉෂ්ට කරන්න කියන එක මං හිතන්නේ පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න අවශ්‍යයි. මං හිතන්නේ ඒක නිසා තමයි අපි හැමෝටම ආරාධනා කළ මේ ගැන විස්තර කරන්න. මං දැකලා තියෙන ගොඩක් දැනුවත් ඇති විශේෂ මාධ්‍යට ලොකු විශේෂ හැකියාවක් දෙලිමත් තියෙනවා, ඒ අය හොඳට වාර්තා කරලා තියෙනවා. නමුත් එතනින් පිට කතා කරනකොට පේනවා මහ ජනතාව අතර පැහැදිලි අවබෝධයක් තවමත් පැහැදිලිව යම්කිසි දැනුමක් අවබෝධයක් මේ පටලැවීමක් තියෙනවා කියලා පේනවා කතා කරනකොට. ඒක නිසා ඒ පණිවිඩය සහ ජනතාවගේ දැනුවත් කිරීම තව දුරටත් කරන්න කියලා මේ එක තමයි විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡා දෙය බලාපොරොත්තු වෙන ඕන ප්‍රශ්නයකට අපිට උත්තර දෙන්න පුළුවන්. ඊට අමතරව මම මේ සඳහන් කරන්න ඕන මේ ගියපු දත්ත වලට අමතරව අලුතෙන් දත්තයක් අද දවසේ ඉනිකුත් කරන්න නියමිත අපේ දල සංචිත ප්‍රමාණය මේ මාසේ අන්තිම අප්‍රේල් මාසේ අන්තිම වෙනකොට බිලියන 5438 දක්වා වැඩිලා තියෙනවා. බිල් 5.4 බිලියන් ගිය මාසේ අන්තිමට අපි වාර්තා කරපු විදියට 6960 තිබුණේ 4.96 බිලියන් කියන එක 5.438 බිලියන් කියන දක්වා මිලියන 400කට වඩා වැඩි ප්‍රමාණයකින් අප්‍රේල් මාසේ අන්තිම වෙනකොට වැඩිලා තියෙනවා. ඒ නම් ඒ සංඛ්‍යා බැලුවොත් අවසානයට බිලියන 5.4ක් තිබිලා තියෙන ජනවාරි 2021 වර්ෂයේ තමයි ඒ ප්‍රමාණය තිබිලා. අත වශයෙන් මෙතෙන්දී අපි කියන්න ඕන අර බිලියන 1400ක් චීන සොප් එක චයිනීස් සොප් එක ඇතුළුව තමයි මේ අංකය තියෙන්නේ. එක සඳහන් කරන්න ඕනේ.